තෙරුවන් සරණයි ආයිබෝවන්. ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර. ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පොතට අදාළව පළවෙනි පාඩම චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පාඩමේ සත්‍ය ගවේෂණය කියන අනුමාතෘකාව යටතේ තියෙන කොටසෙන් මේ විදිහේ ප්‍රශ්න සහ පිළිතුරු කතා කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණෙන් කියවෙන අදහස ලියන්න. පිළිතුර චතුරාර්ය සත්‍ය අන්‍යෙකුගේ උපදේශයක් නොමැතිව තමාම අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ යනුවෙන් හඳුන්වනවා. දෙවනි ප්‍රශ්නය, බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කළ ස්ථානය පිරිස දේශනා කළ සූත්‍ර දේශනාව ලියන්න. ස්ථානය බරණැස ඉසිපතන මිගදාය, පිරිස පස්වග තාපසවරු, සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රය නැතහොත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. චතුරාර්ය සත්‍ය සතර නම් කරන්න. දුක්ඛාරිය සත්‍ය, දුක පිළිබඳ වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක ඇතිවීමේ හේතුව පිළිබඳ වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුකෙන් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය, දුකෙන් නිදහස් වීමේ මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව. හතරවෙනි ප්‍රශ්නය, සියල්ලන්ට දිගු කලක් සසර සැරිසැරීමට හේතු වී ඇත්තේ කුමක් නිසාද? සත්‍ය සංයුක්තයේ කෝටිගාම වගේ සඳහන් වෙන ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම හේතුවෙන් සසර දිගු කලක් සත්වයාට සැරිසැරීමට සිදුවෙනවා. සත්‍යක ලක්ෂණ කියන අනුමාතෘකාව යටතේ තියෙන ප්‍රශ්න, තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න, චතුරාර්ය සත්‍ය සත්‍යයයි පවසනු ලැබීමට හේතුවන ලක්ෂණ තුන මොනවාද? තත්හ, අවිතත්හ, අනඤ්‍යත. එම ලක්ෂණවලින් ප්‍රකාශිත අර්ථ කෙටියෙන් දක්වන්න. තත ලක්ෂණය මෙම සත්‍ය සතර ඒකාන්ත සත්‍ය යන අර්ථයෙන් තත යනුවෙන් හඳුන්වනවා. අවිතත, මෙම ධර්මය කවදත් ලෝකේ පවතින වෙනස් නොවන සත්‍යයකි, එය කිසි කලෙකත් බොරු නොවේ යන අදහසින් අවිතත නම් වේ. තුන්වෙනි කාරණය, අනඤ්‍යත, අන් පරිද්දකින් හෙවත් වෙනස් අයුරකින් නොසිටින සත්‍යයකි යන අදහසින් අනඤ්‍යත ලක්ෂණය සත්‍යයක පවතින ලක්ෂණයක් ලෙස දක්වනු ලබනවා. අරිය සත්‍ය කියන කොටස. හත්වෙනි ප්‍රශ්නය, චතුරාර්ය සත්‍ය අරිය සත්‍ය නමින් හැඳින්වීමට හේතු මොනවාද? බුදු, පසේබුදු, අරහත් යන උතුමන් විසින් අවබෝධ කළ හේයින් අරිය සත්‍ය යනුවෙන් හඳුන්වනවා. එම ධර්මය අවබෝධ කිරීමෙන්ම ප්‍රතඥන භාවී ඉක්මවා ලෞතුරා භාවයට ලෝකෝත්තරත්වයට පත්වන බැවින් අරිය සත්‍ය යනුවෙන් හඳුන්වනවා. සියලු කෙලෙසුන් නසා ආර්ය භාවයට පත් කෙරෙන බැවින් අරිය සත්‍ය යනුවෙන් හඳුන්වනවා. ආර්ය සත්‍ය හතරක්ම දේශනා කිරීමට හේතු මොනවාද කියලා අපි බලමු. අටවෙනි ප්‍රශ්නය, ලොව ඕනෑම දෙයක් ගැටලුවක් විග්‍රහ කළ හැකි ක්‍රම හතර නම් කරන්න. පවත්ති, යමක් පැවැත්ම, යමක පැවැත්ම ගැටලුව, පවත්තක ඊට තුඩුදුන් හේතුව ගැටලුවට හේතුව, නිවත්ති, එහි නැවැත්ම ගැටලුවේ විසඳුම, නිවත්තක නැවැත්මට හේතුව විසඳීම සඳහා ක්‍රමවේදය. ඉතින් නමවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ අපි බලමු. එම ක්‍රම හතරට අනුව චතුරාර්ය සත්‍ය බෙදෙන අයුරු දක්වන්න. දුක්ඛාරිය සත්‍ය, පවත්ති, දුක පැවතීම, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක ඇතිවීමට හේතුව පවත්තක, ත්‍රිවිධ තෘෂ්ණාව, නිරෝධාර්ය සත්‍ය, නිවත්ති, ත්‍රිවිධ තෘෂ්ණාව නැති කිරීම, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය, නිවත්තක, ත්‍රිවිධ තෘෂ්ණාව දුරු කිරීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව, ආර්යෂ්ටාංගික මාර්ගය සහ ත්‍රිශික්ෂාව. කෘත්‍ය හතරක් කියන අනුමාතෘකාව යටතේ තියෙන තොරතුරු ඇසුරින් අපි බලමු ඊළඟ ප්‍රශ්න කිහිපය.
දහවෙනි ප්‍රශ්නය චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යයන් හෙවත් කෘත්‍ය හතර දක්වන්න. දුක්කාර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතුයි, සම්පූර්ණ වශයෙන් දැනගත යුතුයි, පරිඤ්ඤයං. දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, පහා තබ්බන්. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, සච්චිකා තබ්බන්. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය වැඩිය යුතුයි, භාවේ තබ්බන්. ඊට පස්සේ දුක්ඛ ආර්ය සත්‍ය, පළමුවන ආර්ය සත්‍ය වන දුක්ඛ ආර්ය සත්‍ය යනු කුමක්ද කෙටියෙන් දක්වන්න. 11 වෙනි ප්‍රශ්නය සසරගත දුක්ඛිත තත්වය සත්‍ය වශයෙන් ප්‍රකාශ වන බුද්ධ දේශනා තමයි දුක්ඛ ආර්ය සත්‍ය යටතේ දැක්වෙන්නේ. සසරගත දුක්ඛිත තත්වය සත්‍ය වශයෙන් ප්‍රකාශ වන බුද්ධ දේශනා. සසරගත දුක්ඛිත තත්වය තමයි දුක්ඛ ආර්ය සත්‍ය යටතේ විස්තර කරන්නේ. දුක්ඛ යන්න අර්ථ ගැන්වෙන වචන හතරක් ලියන්න. කරදරය, විපත, හිස් බව, අසාර බව, අතෘප්තිකර ස්වභාවය. දම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛාර්ය සත්‍ය යටතේ වදාළ දුක් අට ලියන්න. ජාති දුක, ජාතිය හෙවත් ඉපදීම නිසා ඇතිවෙන දුක්. ජරා දුක්ඛ, ජරා දුක, වයසට යෑම, දිරාපත් වීම නිසා ඇතිවෙන දුක්. ව්‍යාධි දුක්ඛ, ව්‍යාධි දුක, ලෙඩවීම නිසා ඇතිවෙන දුක්. මරණ දුක්ඛ, මරණයට පත්වීම නිසා ඇතිවෙන දුක්. අප්‍රියෙහි සම්පයෝග දුක්ඛ, අප්‍රිය අය සමග එකතු වීමට සිදුවීම නිසා ඇතිවෙන දුක්. පියෙහි විපයෝග දුක්ඛ, ප්‍රිය අයගෙන් වෙන්වීමට සිදුවීම නිසා ඇතිවෙන දුක්. යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛ, යමක් කැමතිනම් එය නොලැබීම නිසා ඇතිවෙන දුක. පංචඋපාදානස්කන්ධ දුක්ඛ, පංචඋපාදානස්කන්ධය නිසා ඇති කරගන්නා වූ දුක් යනුවෙන් දුක් අටක් දුක්ඛාර්ය සත්‍ය යටතේදී දම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. දුක්ඛාර්ය සත්‍යෙහි විස්තර වන දුකෙහි ආකාර තුන දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියන දුක පිළිබඳව විස්තර කරන ආකාර තුන දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා. අපි බලමු දුක්ඛ දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක දුක්ඛ දුක්ඛතා යන්න කෙටියෙන් දක්වන්න. අමිහිරි අත්දැකීම් වලින් ඇතිවන සාමාන්‍ය දුක් රස දුක්ඛ දුක්ඛතා යනුවෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල නොයෙක් දේශනා මගින් දුක විස්තර කොට වදාළහ. එම වදාළ සූත්‍ර තුනක් ලියන්න. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල නොයෙක් දේශනා මගින් දුක විස්තර කොට වදාළ සූත්‍ර තුනක් ලියන්න. ධම්මචක්කප්පවත්තන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, සත්‍ය විභංග සූත්‍රය. ශෝකය යන්න කෙටියෙන් ලියන්න. ශෝකය යන්න කෙටියෙන් ලියන්න. ශෝකය යනු කුමක්ද? වස්තු විනාශය, අප්‍රියන්ගේ විනාශය, තමන්ට වන රෝග පීඩා ආදියෙන් වන සිත් දැවීමට ශෝකය යයි කියමු. පරිතේව යන්නෙහි අර්ථය වචනාර්ථය ලියන්න. හඬා වැළපීම. දුක්ඛ සහ දෝමනස්ස යන්නෙන් අදහස් කරන්නේ මොනවාද? දුක්ඛ ශරීරයේ හිදුම් දැවීම් ආදියෙන් වන පීඩාවන්. දෝමනස්ස සිතේ ඇතිවන කලකිරීම, චිත්ත පීඩා. දෝමනස්ස නම් වූ මානසික පීඩා ඇතිවෙන අවස්ථා දෙකක් ලියන්න. දරුවන් අකීකරු වීම නිසා, අනුන්ගේ අවමාන විඳින්නට සිදුවීම නිසා. 21 වෙනි අංකය යටතේ තියෙන ප්‍රශ්නය උපායාස යනු කුමක්ද? ඥාති ව්‍යසන ආදී නිසා ඇතිවන කායික මානසික බලවත් වෙහෙස උපායාස යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. ඊළඟට විපරිණාම දුක්ඛ. විපරිණාම දුක්ඛ යනු කුමක්දැයි කෙටියෙන් දක්වන්න. පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූ ආධ්‍යාත්මික වූ සියල්ල මොහොතින් මොහොතම වෙනස් වීම හෙවත් අනිත්‍ය ස්වභාවය විපරිණාම දුක්ඛ නමින් හැඳින්විය හැකියි. සංඛාර දුක්ඛ. සංඛාර දුක්ඛ යටතේ අපි බලමු 23 වෙනි ප්‍රශ්නයේ තියෙනවා. සංඛාර දුක්ඛ යන්න කෙටියෙන් දක්වා
උපාදානස්කන්ධ දුක් පහළ යන්න. සංඛාර දුක්ක උපාදාන වශයෙන් ගැනීම නිසා ඇතිවන දුක්වලට සංඛාර දුක්ක යනුවෙන් හඳුන්වනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනු පංච උපාදානස්කන්ධ දුක් පහ. පංචස්කන්ධයේ පවත්නා අනිත්‍යතාව උපමා මගින් දක්වන්න. පංචස්කන්ධයේහි පවතින අනිත්‍යතාවය උපමා පහක් යටතේ දක්වනවා ඔබගේ පාඩමේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතේ පළවෙනි පාඩමේදී රූපස්කන්ධයේ පෙන පිඬකටත් පේන පින්දුපමං රූපං, වේදනා ස්කන්ධය දීපබුලකටත් වේදනා බුබ්බුලූපම, සංඥා ස්කන්ධය මිරිගුවකට මරීචි කූපමා සංඥා, සංඛාර ස්කන්ධය කෙලෙස් කෙසෙල් කඳකට සංඛාරා කදලූපම, විඤ්ඤාණස්කන්ධය මායාවකට මාජූපමංච විඤ්ඤාණං යනුවෙන් දක්වලා තියෙනවා. 25 වෙනි ප්‍රශ්නයේ පංචස්කන්ධයේ ඇති අනිත්‍යතාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් ලියන්න. ප්‍රාක්‍මණය යම්සේ පර්වතයකින් වෑහෙන දුර යන වහා ගලන දිය දහර ඇති හැම දෙයක්ම ගෙන යන සුළු නදියක් නතරවන ක්ෂණයක් හෝ මොහොතක් නැත්තේද? යලි යන්නේම වේද, පවත්නේම වේද, ගලන්නේම වේද? එසේම මේ මනුස්ස ජීවිතයත් පර්වතයකින් ගලා හැලෙන නදියක් වැනිය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දෙවන ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දැක්වෙන පරිදි ලියන්න. ඉදං කොහොපන භික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනි සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නම් මෙයයි. ඒ තෘෂ්ණාවයි, තණ්හාව පුනර්භවය ඇති කරයි, නන්දි රාගය හා එක් වෙයි, ඒ භවයෙහි ඇලෙයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ප්‍රභේදයෙන් යුතු වෙයි. 27 වෙනි ප්‍රශ්නයේ දුක ඇතිවීමට හේතු ලෙස ඉදිරිපත් වී ඇති මත දෙකක් දක්වන්න. දුක ඇතිවීමට හේතු ලෙස ඉදිරිපත් වී ඇති පැවති මත දෙකක් දක්වන්න. ඊශ්වර නිර්මාණවාදය, දුක දෙවියන්ගේ කැමැත්ත අනුව ඇතිවන්නක් බව දැක්වීම, අසංඛාර අපරංකාර අදිච්ච සමුප්පන්න දුක්ඛ, දුක ඉබේම සිදුවන්න කියන ඉගැන්වීම. කිසිදු හේතුවක්, කිසිදු ප්‍රත්‍යක්, කිසිවෙකුගේ මැදිහත්වීමක් නැත යන අදහස. දුකට හේතුව තණ්හාව බව දැක්වෙන කොටසෙහි තොරතුරු ඇසුරින් 28 වෙනි ප්‍රශ්නය, තෘෂ්ණාවෙහි ස්වභාවය කියවෙන න කහාපන වස්සේන යන ධම්මපද ගාථාව හා තේරුම ලියන්න. න කහාපන වස්සේන තිත්ති කාමේසු විච්ඡති අප්පස්සාදා දුඛාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. කහවනු වැස්සකිනුදු වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නොවේ. මේ නිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පානයක් මෙන් මද ආස්වාද ඇතියෝය, බොහෝ දුක් ඇතියෝය. එසේ සිතා පණ්ඩිතයෝ එය නුවණින් දැන ගත යුතුය. 29 වෙනි ප්‍රශ්නය, තණ්හාව දුකෙහි ස්වභාවය බව පෙන්වා දෙමින් දුක හටගන්නාන්දම දේශනා කරන ලද සූත්‍ර දේශනා තුනක් ලියන්. දුක්ඛ සූත්‍රය, තණ්හා සූත්‍රය, තණ්හුප්පාද සූත්‍රය. තණ්හාව යනු කුමක්ද? කාමය, ධනය, බලය ආදී පිළිබඳව ආසාව, දෘෂ්ටි, මතවාද, ආකල්ප, විශ්වාස සමග ඇති කරගන්නා වූ ආසාව, ඇලීම, බැඳීම තණ්හාව ලෙස දැක්විය හැකියි. තෘෂ්ණාව මුල්කොටගෙන ඇති වන දුකෙහි ප්‍රධාන ප්‍රභේද දෙක සන්තානගත දුක්, සමාජගත දුක. සන්තානගත දුක, සමාජගත දුක. 32 වෙනි ප්‍රශ්නය, යතහාපි මූලෙ අනුපද්ද වේ දල්හේ යන ගාථාව සම්පූර්ණ කරන්න. යතහාපි මූලෙ අනුපද්ද වේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති.
ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදක් පුනප්පුනං. එහි තේරුම ලියන්න. ගසක මුල උපද්‍රවයක් රහිතව තිබේ නම් කොතෙක් කැපුවද නැවත්ත ලියලයි. එලෙස තණ්හාවත් ඒ සමග බැඳුණු අනෙකුත් ක්ලේශයනුත් සම්පූර්ණයෙන් නොනසන තාක් සාංසාරික දුක හටගනි. සාංසාරික දුක නැවත නැවත ඇතිවේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයට අනුව දුකට හේතුවන ත්‍රිවිධ තෘෂ්ණා නම් කරන්න. කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. කාමතණ්හා යනු කුමක්දැයි අපි බලමු. 35 වෙනි ප්‍රශ්නේ, කාමතණ්හා යනු කුමක්ද? පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම් බැඳීම් සහිතව ඇති කරගන්නා වූ ආසාව ඇලීම කාමතණ්හා. පංචකාම වස්තුන් නම් කරන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පංචකාම වස්තුන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. භවතණ්හා. භවතණ්හාව යන්නේ කෙටියෙන් හඳුන්වන්න. සාස්වත දෘෂ්ටියෙහිවත් සදාකාලික ආත්ම ලෙස ගත හැකි යමක් ඇත යන අදහස සමග ඇති තණ්හාව, ආසාව භව තණ්හා නමින් හැඳින්වේ හැකි. එම තණ්හාවේ අවස්ථා රූප, අරූප භවයන් පිළිබඳව ආසාව, ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇල්ම, ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීම, ආත්මය, සත්වයා සදාකාලිකය වෙනස් නොවෙති ඇතිකරගන්නා වැරදි විශ්වාසය සහිත වූ ඇලීම භව තණ්හා නම් වේ. විභව තණ්හාව උච්ඡේද දෘෂ්ටිය සමග ඇතිවන්නා වූ විභව තණ්හාව යනු කුමක්ද? කෙටියෙන් දක්වන්න. සත්වයා මරණින් මතු යළි ඉපදීමක් නොවන්නේය. මේ ජීවිතයෙන්ම අවසන් වන්නේය යන වැරදි දෘෂ්ටිය සමග ඇතිවන තණ්හාව විභව තණ්හා ලෙස දැක්විය හැකියි. තෘෂ්ණාව හා පුනර්භවය. තෘෂ්ණාව හේතුවෙන් නැවත සසර ඉපදීම සිදුවෙනවා. ඉතින් තෘෂ්ණාව පුනර්භවයට හේතුවෙන ආකාරය ගැන කියවෙන කොටසින් අපි ඊළඟ ප්‍රශ්න කිහිපය බලමු. ජීවත්වන සත්වයාගේ පැවැත්මට හේතුවන ආහාර වර්ග 4 නම් කරන්න. පුද්ගලයාගේ පැවැත්ම සඳහා ආහාර වර්ග 4ක් දැක්වෙන බව පාඩමේ සඳහන් වෙනවා. එම ආහාර වර්ග 4 ඇතුළත තෘෂ්ණාව මුල් කරගෙන පුද්ගලයාගේ සිත තුළ ඇතිවන චේතනා ශක්තියිනුත් පුද්ගලයාගේ එක් ආහාරයක් විදිහට මෙහි සඳහන් වෙනවා. පුද්ගලයාගේ පැවැත්ම සඳහා, පුද්ගලයාගේ සසර පැවැත්ම සඳහා හේතුවෙන සියල්ලක්ම ඒ තෘෂ්ණාවේ තෘෂ්ණාව හා සම්බන්ධ වෙන, සසර හා සම්බන්ධ වෙන ආහාර වර්ගයක් ලෙස මෙහි දැක්වෙනවා. ජීවත්වන සත්වයාගේ පැවැත්මට හේතුවෙන ආහාර වර්ග 4 සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර, කබලින්කාර ආහාර පළමුවෙන්, මනස ඇතුළු ඉන්ද්‍රියන් බාහිර ලෝකයේ සමග ස්පර්ශ ඇති කර ගැනීම පස් ආහාර, දෙවනි ආහාරයේ විඥානය විඥාන ආහාර, තුන්වෙන් හිතෙහි චේතනා ශක්තියින් සමග තිබෙන ආහාරය, චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥානයන් තුලින් ගන්නා වූ මනෝ සංචේතන ආහාර, ඊළඟට මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියලා කියන්නේ ඉන්ද්‍රියන් මගින් විඥාන ශක්තියෙන් විදිහට ගන්න ආහාර, ඊළඟට මනෝ සංචේතන ආහාර, චේතනාව මනෝ චේතනා ආහාර, මනෝ සංචේතන ආහාර මනසටගත් අරමුණු නැවත නැවත මෙනෙහි කරමින් ඒ තුල ජීවත් වීම, ඒ තුල පැවැත්ම මනෝ සංචේතන ආහාර. බුදුදහමේ ඉගැන්වෙන කම්ම යන්නෙහි අර්ථය විවරණය කරන්න. කම්ම නම් චේතනා සහිත ක්‍රියාවන්ය. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා වා යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මම චේතනාව කර්මයේයි දේශනා කරමි. සිතින් සිතා කයෙන් වචනයෙන් හෝ සිතින් කර්ම රැස් කරයි, කර්ම සිදු කරයි යනුවෙන් එහි අර්ථය දැක්විය හැකි. ඊළඟට 41 වෙනි ප්‍රශ්නේ, පුනර්භවය යනු කුමක්ද? කෙටියෙන් ලියන්න.
පුද්ගලයා මරණයට පත් වූ විට ශරීරය නිෂ්ක්‍රීය වුවද චේතනා නම් වූ කුසල අකුසල කර්ම ශක්තියින් ක්‍රියාත්මක වී එම ශක්තියින් නැවත වෙනත් අලුත් රූපයක් ගැනීම පුනර්භවයයි. පුද්ගලයා මරණයට පත් වූ විට ශරීරය නිෂ්ක්‍රීය වුවද චේතනා නම් වූ කුසල අකුසල කර්ම ශක්තියින් ක්‍රියාත්මක වී එම ශක්තියින් නැවත වෙනත් අලුත් රූපයක් ගැනීම පුනර්භවයයි යනුවෙන් දක්වන්නට පුළුවන්. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නිරෝධ යනු කුමක්ද? නිරුද්ධ වීම, ප්‍රහාණය වීම, නැවතීම, ලිහා දැමීම, බැඳීමෙන් තොරවීම යන අදහස් නිරෝධ යන්නට දැක්විය හැකි. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පැහැදිලි කළ ආකාරය දැක්වෙන දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගත පාඨය ලියන්න. ඉදං කොහොපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. මහණෙනි, දුක නැති කිරීමේ ආර්ය සත්‍ය නම් මෙයයි. එනම් තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම, නැති කිරීම, අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි. තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පාඨෙහි අදහස ලියන්න. තණ්හාව ක්ෂය කිරීම, රාගයෙන් නැති කිරීම, ක්ලේශයන්ගෙන් නිරුද්ධ වීම නිර්වාණයයි. 45 වෙනි ප්‍රශ්නේ දුකට හේතුවන තෘෂ්ණාව නැති කිරීම පිළිබඳ සිංහාවලෝක නැටියාය දක්වන්න. සිංහෙකුට ගලක් ගැසුවහොත් ගල ගැසූ තැනැත්තා වනසා දැමූ විට සිංහයාට නැවත ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසයයි. සිංහෙකු මෙන් දුක් ඇතිවීමේ ප්‍රධාන හේතුව වන තෘෂ්ණාව බව දැන නසාලීම ඉන් අදහස් කෙරේ. 46 වෙනි ප්‍රශ්නේ නිර්වාණයේ විමුක්තිය යන්න කෙටියෙන් දක්වන්න. වාන හෙවත් පුද්ගලයා නැවත නැවතත් දුකට භාජනය කරන කෙලෙස් බැඳුම් යලි ඇති නොවන අන්දමට සම්පූර්ණයෙන් නැති වී යෑම නිර්වාණයයි විමුක්තියයි. සසර බැඳ තබන දස සංයෝජන නම් කරන්න. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. 48 වෙනි ප්‍රශ්නේ නිර්වාණයේ හැඳින්වීම සඳහා බුද්ධ ධර්මයේ සඳහන් වන විවිධ පාරිභාෂික පරයාය වචන පහක් සහ එහි අර්ථ ලියන්න. සන්දිට්ඨික, මෙලවදීම ලබාගැති ලබාගත හැකි දෙයක් බැවින් නිවන සන්දිට්ඨික යනුවෙන් හඳුන්වනවා. නිරෝධ, රෝධ නමින් හැඳින්වෙන බාධකෙහිවත් දුක් නැති කිරීම නිවන බැවින් නිරෝධ යනුවෙන් හඳුන්වනවා. රාග දේශ මෝහ නැති කිරීම රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බානං. රාගයේ ද්වේෂයේ මෝහයේ ක්ෂය කිරීම නිර්වාණය යනුවෙන් හඳුන්වනවා. රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියන තුනම නිර්වාණයේ හැඳින්වීම සඳහා පාවිච්චි කරන වචන. අවේදිත සුඛ, ඉන්ද්‍රිය වින්දනයෙන් තොර සැපතක් බැවින් අවේදිත සුඛයක් ලෙස නිවන හඳුන්වනු ලබනවා. අසංකත ධම්ම, වෙනස් නොවන, හේතුවක් ඵලයක් නොවන, මුසාවක් නොවන උතුම්ම සත්‍ය බැවින් අසංකත ධම්ම යනුවෙන් හඳුන්වනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. දුකින් නිදහස් වීමට ඇති එකම මාර්ගය හා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ලියා දක්වන්න. දුකින් නිදහස් වීමට ඇති එකම මාර්ගය හා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ලියා දක්වන්න. දුකින් නිදහස් වීමට ඇති මඟ ආර්යෂ්ටාංගික මාර්ගයයි. අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි. දුර්විය යුතු අන්ත දෙක නම් කරන්න. කාමසුකල්ලිකානුයෝගය, කාමයන්හි ඇලී ගැලී විසීම. අත්තකිල මතානුයෝගය, විවිධ කටුක වරතවලින් කයට දුක්දීම. මෙම අන්ත දෙක අත්හල යුතු අන්ත දෙකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් හඳුන්වනු ලබන්නේ කුමක් නිසාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කාමසුකල්ලිකානුයෝගය හෙවත් කාමයන්හි ඇලී ගැලී විසීමෙන් වෙන් වූ ප්‍රතිපදාවක් නිසා. අත්තකිල මතානුයෝගය හෙවත් විවිධ කටුක වරතවලින් කයට දුක්දීමෙන් වෙන් වූ ප්‍රතිපදාවක් නිසා. අන්ත දෙකටම නොවැටී මැදුම් පිළිවෙතක් තුළ ගමන් කරන ප්‍රතිපදාවක් නිසා මෙය මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් හඳුන්වනවා.
දම්සක් පැවතුම් සූත්‍රයේ තුළ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරී සත්‍ය විස්තර වන ආකාරය දැක්වන පාඩේ ලියන්න. මහණෙනි, මෙම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරී සත්‍යයි. මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරී සත්‍යයි. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේද යත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍යං. අයමේ වරිය අට්ඨාංගිකෝ මග්ගෝ සෙය්‍යති හිදං. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර ඇති සම්බන්ධතාවයේ කෙටියෙන් දක්වන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් කොටස් 8ක්ම මෙහි ඇතුළත්ය. එම 8 සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචඵල, සත්තබොජ්ජංග. 29 ඒ කියන්නේ 29ක් බෝධිපාක්ෂික ධර්ම සපුරා ගන්නා බව මජ්ක්‍ධිම නිකායේ මහා සලායතන සූත්‍රයේ දැක්වෙනවා. මහා සලායතන සූත්‍රයේ දැක්වෙන විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කරුණු 39ක්ම, ධර්ම 39ක්ම සම්පූර්ණ කරගන්නට පුළුවන්. ත්‍රිශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදා දක්වන ආකාරය සීල ශික්ෂාව, සම්මා වාචා නිවැරදි වචනේ, සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා, සම්මා ආජීව නිවැරදි දිවි පැවැත්ම. ඊළඟට සමාධි ශික්ෂාව, සම්මා වායාම නිවැරදි උත්සාහය, සම්මා සති නිවැරදි සිහිය, සම්මා සමාධි නිවැරදි සමාධිය. ඊළඟට ප්‍රඥා ශික්ෂාව, සම්මා දිට්ඨි නිවැරදි දැක්ම, සම්මා සංකප්ප නිවැරදි අදහස්. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව දේශනා කර ඇති සූත්‍ර ධර්ම කිහිපයක් නම් කරන්න. 55 වෙනි ප්‍රශ්නය, දම්සක් පැවතුම් සූත්‍රය, මාගන්ධීය සූත්‍රය, නගර සූත්‍රය, අට ධම්මුප්පාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දේශනා කර ඇති සූත්‍ර කිහිපයක් මහා සලායතන සූත්‍රයත් ඒ සූත්‍ර අතරට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් නගර සූත්‍රයේ දේශනා කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කළ ආකාරය ලියන්න. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැරණි බුදුවරුන් විසිනුත් එයම සොයාගත් බව දක්වා තිබෙනවා. ඉතින් අපි බලමු ඒ කොහොමද සඳහන් වෙන්නේ කියලා. මහා වනයේහි හැසිරෙන පුද්ගලයෙක් පෙරවිසූ මිනිසුන් ගමන්ගත් පැරණි මගක්, පැරණි මාවතක් සොයාගන්නාක් මෙන් තමන් වහන්සේ විසින්ද පැරණි බුදුවරුන් විසින් අනුගමනය කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනාවරණය කරගන්නා ලද බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා නගර සූත්‍රයේදී. සම්මා දිට්ඨියේ අගය කියවන සූත්‍ර දේශනාවක අන්තර්ගතය දක්වා එම සූත්‍රය නම් කරන්න. මහණෙනි, සම්මා දිට්ඨිය තරම් නූපන් කුසල ධර්ම ඉපදීමටත් උපන් කුසල ධර්ම වැඩි දියුණු වීමටත් උපකාර වන වෙනත් ධර්මයක් නැත. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාලිය. ඒක ධම්ම පාලිය. මෙතන ප්‍රශ්නය අපි වෙනස් කරමු. එම තොරතුර ඇතුළත් ස්ථානය ලියන්න, ස්ථානය නම් කරන්න. සම්මා දිට්ඨිය යන්න කෙටියෙන් දක්වන්න. සාමාන්‍ය තේරුම තමයි යහපත් දැකීම, හරි දැකීම කියන එක. සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි. සහේතුකව, කරුණු සහිතව කල්පනා කිරීමෙන් ඇතිවන දැකීම තමයි සම්මා දිට්ඨි. විභංගප්පකරණයේ සම්මා දිට්ඨිය විස්තර වන ආකාරය දක්වන්න. 59 වෙනි ප්‍රශ්නේ, චතුරාර්ය සත්‍ය පිළිබඳ දැකීම සම්මා දිට්ඨියයි. විභංගප්පකරණයේ දැක්වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැකීම සම්මා දිට්ඨිය විදිහට. 60 වෙනි ප්‍රශ්නේ, මහා චත්තාරීසක සූත්‍රයේ සම්මා දිට්ඨිය බෙදා ඇති කොටස් 2 ලියන්න. මහා චත්තාරීසක සූත්‍රයේ සම්මා දිට්ඨිය බෙදා ඇති කොටස් 2 ලියන්න.
සාසව පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛ සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨි. දසවස්තුක සම්මාදිට්ඨිය හෙවත් කම්මස්ස කතා සම්මාදිට්ඨියට අයත් අංග ලියන්න. දුන් දෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, ගුණවතුන්ට පුද පඳුරු යැවීමෙහි විපාක ඇත, සුසිරිත් දුසිරිත්හි විපාක ඇත, මෙලොව ඇත පරලොව ඇත, මවට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, පියාට කරන ලද හොඳ නොහොඳ දෙකෙහි විපාක ඇත, මව්පියන් නොමැතිව ඕපපාතිකව පහළවන්නා වූ සත්ව කොට්ටාසයක් ඇත, මෙලොව පරලොව දෙක සිය නුවණින් හොඳින් අවබෝධ කරගෙන ලොවට ප්‍රකාශ කරන්නා වූ මැනවින් දහම් මගට පිළිපන්නා වූ මහණ බමුණු ඇත යන කරුණු 10. කම්මස්ස කතා සම්මාදිට්ඨිය හෙවත් දස වස්තුක සම්මාදිට්ඨියට අයත් අංග 10. අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨියෙහි විශේෂත්වය කුමක්ද? බුද්ධ ශාසනයෙහි පමණක් දක්නට ලැබීම, සෝවානාදී ලෝකෝත්තර සිත්වල පමණක් පහළවීම අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨියෙහි ලක්ෂණ දෙකක්. සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වන කරුණු දෙකක් ලියන්න. 63 වෙනි ප්‍රශ්නේ පරතෝ ඝෝෂය යෝනිසෝ මනසිකාරය. පරතෝ ඝෝෂය යනු කුමක්ද? 64 වෙනි ප්‍රශ්නේ කියවීම ඇසීම තුළින් ලබන දැනුම පරතෝ ඝෝෂය. 65 වෙනි ප්‍රශ්නේ යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද? කරුණු සහිතව හේතුඵල ධර්මතාවට අනුකූලව මුල පටන් මෙනෙහි කිරීම, කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. සම්මා සංකප්ප මාර්ගාංගය ඇසුරෙන්. 66 වෙනි ප්‍රශ්නේ තුන් වැදෑරුම් වූ නිවැරදි සංකල්පනාවන් නම් කරන්න. සම්මා සංකල්පයට අයත් සංකල්පනා තුන නම් කරන්නට කියන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප යනු කුමක්ද? පංචකාම වස්තුන් කෙරෙහි ඇති ඇල්මෙන්, චන්ද රාගයෙන් දැඩි ඇල්මෙන් ඈත්වීම පිළිබඳ වූ කල්පනාව. පංචකාම වස්තු ලෙස සැලකෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයන් වින්දනය කිරීමෙහි සිත ඉන් මුදවාගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තුලින් සැප වින්දනයේට තිබෙන්නා වූ සිත වෙන්කර ගැනීම නෙක්ඛම්ම සංකප්ප යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. අව්‍යාපාද සංකප්ප, අව්‍යාපාද සංකප්ප මාර්ග අංගය සම්පූර්ණ වීමට කළ යුතු මොනවාද? ව්‍යාපාදයට විරුද්ධව කල්පනා කිරීම, අනුන්ගේ විනාශය කල්පනා නොකිරීම, අනුන්ගේ මෛත්‍රිය පතුරවන කල්පනාව, අනුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන කල්පනාව, නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව සම්පූර්ණ වීමට හේතු වෙනවා. අවිහිංසා සංකප්ප, අවිහිංසා සංකප්ප මාර්ගාංගයේ වැඩිමිට කළ යුත්තේ මොනවාද? අනුන්ට හිංසා පීඩා නොකිරීමේ කල්පනා වෙති කර ගැනීම, දුකටපත් වූවන්ට පිහිටවීමට කල්පනා කිරීම, හිංසා පීඩා කිරීමේ ආධිනව කල්පනා කිරීම, කරුණාව දැක්වීමේ අනුසස් කල්පනා කිරීම අවිහිංසා සංකල්ප මාර්ගාංගයේ වැඩිමිට කළ යුතු කාරණා. සම්මා වාචා, නිවැරදි යහපත් වචනය සම්මා වාචා නම් නමි එම වාක් සුචරිත හතර ලියන්න. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වැඩකට නැති වචන කීමෙන් වැළකීම යන වාක් සුචරිතය සම්මා වාචා නමින් හඳුන්වනවා. සම්මා වාචාව සම්මා වාචා වීමට, යහපත් වූ වචන වීමට සම්පූර්ණ විය යුතු කරුණු තුන මොනවාද? යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් කතාව, යහපත් වචන කතා කිරීම, යහපත් කතාවන්ට හේතු වන චේතනා යහපත් වචනයෙන් යුතුවීම, අයහපත් වචනයෙන් වැළකීම. සම්මා වාචාව සම්මා වාචා කියන යහපත් වචනයක් බවට පත්වීමට සම්පූර්ණ විය යුතු කරුණු යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් කතා සිදු කිරීම, කතා කිරීම, යහපත් කතාවන්ට හේතු වන චේතනාවන්ගෙන් යුක්ත වීම, අයහපත් වචනයන්ගෙන් වැළකී කටයුතු කිරීම. සම්මා වාචාවේ අවස්ථා තුනක් තිබෙනවා. ඒ තුන ලියන්නට කියන්නේ කතා සම්මා වාචා, යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් කතාව, චේතනා සම්මා වාචා, යහපත් කතාවන්ට හේතු වන චේතනාව, විරති සම්මා වාචා, අයහපත් වචනයන්ගෙන් වැළකීම.
සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත යන්න කෙටියෙන් දක්වන්න 73 වෙනි ප්‍රශ්නය. තුංගතෑරුම් කාය දුෂ්චරිතයන්ගෙන් වැළකීම. සම්මා කම්මන්ත තුංගතෑරුම් කාය දුෂ්චරිතයන්ගෙන් වැළකීම. සොරකම් කිරීම, කාමෙහි වරදවා හැසිරීමාදී මේ දේවල් වලින් වැළකීම. 74 වෙනි ප්‍රශ්නේ තුංගතෑරුම් කාය දුෂ්චරිත සුචරිත සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම. සම්මා ආජීවය, සම්මා ආජීවය යනු යහපත් දිවි පැවැත්ම, යහපත් ආකාරයෙන් ජීවත්වීම, නිවැරදි ජීවිකාවෘතියක යෙදීම, නිවැරදි ජීවිකාවෘතියක් තෝරාගෙන දැහැමි සාධාරණ දිවි පැවැත්මක් ගත කිරීම. මිත්‍යා ආජීවය යටතට ගැනෙන වැරදි වෙළඳාම් පහ ලියන්න. සම්මා ආජීවයට විරුද්ධ වූ මිත්‍යා වූ වැරදි වූ වෙළඳාම්, වහල් වෙළඳාම්, මිනිසුන් ඇතුළු සතුන් වෙළඳාම්, මාරක අවියායුධ වෙළඳාම්, මස් වෙළඳාම්, වසවිස වෙළඳාම්, මත්පැන් මද්‍රව්‍ය වෙළඳාම්. 77 වෙනි ප්‍රශ්නේ පැවිදි ජීවිතයේ සම්මා ආජීව සම්පූර්ණ වීමට ඉවත් විය යුතු වැරදි මොනවාද? කොහනා, ලපනා, නේමිත්ත කතා. පැවිදි ජීවිතය සම්මා ආජීවයෙන් යුතුවීමට නම් කොහනා, ලපනා, නේමිත්ත කතා ආදී දෝෂවලින් වැළකී සිව්පසය ලබාගත යුතුයි. කොහනා යනු කුමක්ද? කුහක කමින් සිව්පසය ලබා ගැනීම. ලපනා යනු කුමක්ද? ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් වචනයෙන් කරන යම් යම් ප්‍රකාශන. නේමිත්ත කතා යනු කුමක්ද? යම් යම් ඇඟවීම් කොට ප්‍රත්‍ය ලබා ගැනීම. සම්මා වාචා, සම්මා වායාම යන්නෙහි අර්ථය ලියන්න. නිවැරදි උත්සාහය. සම්මා වායාම යටතට ගැනෙන සතර සම්මප්පදාන වීරිය ලියා දක්වන්න. නූපන් අකුසල් නූපදවා ගැනීම, උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම. සම්මා සති, සම්මා සතියනු කුමක්ද? සම්මා සතියනු කුමක්ද? යහපත් සිහිය, සම්මා සති, යහපත් සිහිය, හොඳ සිහිය, නිවැරදි සිහිය. සතර සතිපට්ඨාන සූත්‍රයට අනුව සම්මා සතිය යන්න දක්වන්න. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන අරමුණු හතර පිළිබඳව මන අවබෝධයකින් අවදිකමකින් සිටීම සම්මා සති යනුවෙන් හැඳින්විය හැකි. සම්මා සමාධි, සම්මා සමාධිය කුසල චිත්තේකාග්‍රතා සමාධි, කුසල චිත්තේකාග්‍රතා සමාධි යනු කුමක්ද? ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන යන සිව්වැදෑරුම් ධ්‍යාන සිත්වලින් යුක්ත වීම. ධ්‍යාන සිත් පවතින විට සිතේ පවතින සමාධිය, සමාධි අංගය සම්මා සමාධි යනුවෙන් හඳුන්වනවා. මිච්ඡා සමාධිය යන්න හඳුන්වන්නේ අකුසල පැත්තට බර වූ සමාධිය, වැරදි ක්‍රියාවන් කිරීමේදී ඇති කරගන්නා සිතේ එකඟකම. ලෞකික සම්මා සමාධිය කෙටියෙන් හඳුන්වන්නේ සෝවාන් ආදී මාර්ග ඵලයට නොපැමිණි පුද්ගලයන් විසින් ධ්‍යාන වශයෙන් උපදවා ගන්නා මෙම චිත්ත ශක්තිය ලෞකික සම්මා සමාධියයි. සෝවාන් ආදී මාර්ග ඵලයට නොපැමිණි පුද්ගලයන් විසින් ධ්‍යාන වශයෙන් උපදවා ගනු ලබන චිත්ත ශක්තියින් ලෞකික සම්මා සමාධි යනුවෙන් හඳුන්වනවා. ලෝකෝත්තර සම්මා සමාධිය යනු කුමක්ද? සෝවන් ආදී මාර්ගඵලවලට පැමිණි ආර්ය පුද්ගලයන් තුළ ඇති සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය යනුවෙන් හැඳින්විය හැකි. ධර්මාචාර්ය විභාගයේ සඳහා තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පාඩම් 10ට අදාළව මේ විදිහට අපි කෙටි සටහන් ආශ්‍රයෙන්, කෙටි ප්‍රශ්නෝත්තර ආශ්‍රයෙන් ප්‍රශ්නෝත්තර මාලාවක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම විනය මාර්ගය, එවගේම අභිධර්මය, බෞද්ධ සංස්කෘති හා ඉතිහාසය, බෞද්ධ සමාජ දර්ශනය යන විෂයන් වලටත් අදාළව එක් එක් පාඩමට මේ ආකාරයට ප්‍රශ්න සහ උත්තර, ප්‍රශ්නෝත්තර, ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ. එසේනම් ඔබට තවත් මෙවැනි
වටිනා වීඩියෝ පාඩමකින් සාකච්ඡාවකින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් සමුදෙනවා. තෙරුවන් සරණයි.